साधु 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 नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा सांगरुवनट समदा महासांग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 අද දින සද්ධර්ම වාර්තා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දරණාගම දෙල්ගොඩ යන ලිපිණියේ පදිංචි පින්වත් සිලම්බුරාලගේ අනුර නිශාංක මහතා සහ අධිකාරී මුදියන්සේලාගේ ජයසිංහ මෙණිකේ මහත්මියතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහුණේ බොහෝම කලාතුරකින්. භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කළා පින්වතුනි කෙනෙක් සතර අපාය වැටුණු කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නේ කොයිතරම් දුර්ලභව ලැබෙන අවස්ථාවකින්ද කියලා. මේ පින්වතුන් අහලා ඇති ඒ කන කැස් බෑවා වියසිදුරින් අහස දකින ඒ උපමාව. භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරන පිංගතුනි මේ මහා පෘථුවියම ජලතලයක් හැටියට හිතන්න කියන. එතකොට මුළු පෘථුවියේම තියෙන ජලය. එතකොට ඒ ජලයේ පාවෙනවා වියදණ්ඩක්. එතකොට මේ වියදණ්ඩ පිංගතුනි දකුණු පැත්තෙන් හුලං හමනකොට වියදණ්ඩ ගහගෙන යනවා උතුරු දිසාවට. උතුරු පැත්තෙන් හුලං හමනකොට වියදණ්ඩ ගහගෙන යනවා දකුණු දිසාවට. නැගෙනහිරින් හුලං හමනකොට බටහිරට. බටහිරින් හුලං හමනකොට නැගෙනහිරට. මේ විදිහට දිසා අනුදිසාවලට මේ වියදණ්ඩ හැම මොහොතේම හෙට මෙහෙට පාවෙමින් තියෙනවා. එතකොට මේ මහා පෘථුවිය වගේ ජලයේ තලයක් සිහි කරගන්න ඕනේ. මේ ජලතලයේ දැන් වියදණ්ඩ එහෙට මෙහෙට එහෙට මෙහෙට යනවා. ඔන්නෝම වියදණ්ඩ යනකොට අවුරුදු 100කට වතාවක් ඒ මොහොතෙන් ඒ ජලයෙන් උඩට එන කැස් බෑවෙක් ඉන්නවා, කන කැස් බෑවෙක්. එතකොට අවුරුදු 100කට වතාවක් ඇය උඩට එන්නේ. එතකොට ඒ අවුරුදු 100කට වතාවක් උඩට එද්දී අර විදිහට එහාට මෙහාට සිව් දිසාවන්ට පාවෙමින් තියෙන වියදණ්ඩෙම් සිදුර මැදින් ඒ කැස්බෑ වගේ කන කැස්බෑ වගේ හිස එළියට එන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂු සංඝයාගේ. එතකොට ස්වාමීන් වහන්සේලා කියා හිටියේ ස්වාමී භාග්‍යතුන් වහන්සේ කලාතුරකින් ඒක බොහෝම කලාතුරකින් ඒක සිදුවෙන්න පුළුවන් දෙයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඒ කාරණාව ඒ කියන්නේ අර විදිහට සිව් දිසාවට අනු දිසාවන් වලට පාවි පාවි තියෙන වියගන් විය සිදුර මැදින් අවුරුදු 100කට වතාවක් එන කැස්බෑ වගේ හිස ඇතුළු වෙනවා කියන දේ බොහෝ කොට සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි සතර අපාය වැටුණු කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදෙනවා කියන එක ඊටත් වැඩිය දුර්ලභයි. එතකොට පින්වතුනි මේ ලෝකේ දුර්ලභව ලැබෙන අවස්ථාවක් ඒ මනුස්ස උපතක් අපිට ඔබට අපි සියලු දෙනාට උදා වෙලා තියෙනවා. එතකොට පින්වතුනි මනුස්ස ලෝකේ ඉපදිච්ච හැමෝටම නොලැබෙන අවස්ථාවකුත්
අපිට උදා වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මිනිසුන් අතර, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උපමාවකට ගන්න, මේ ලෝකයේ මුළු මහා පෘථුවියේම පස් එක භාග්‍යවතුන් වහන්සේ නියසීල මතට පස් ස්වල්පයක් අරගෙන සංඝයාට පෙන්වා ඉඳලා අහනවා, පින්වත් මහණෙනි, මේ නියසීල මත තියෙන පස්ද වැඩි මේ මහා පෘථුවියේ තියෙන පස්ද? වික්ෂු සංඝයා උත්තර දෙනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නියසීල මත වැඩ ඒ තියෙන පස් ඉතාම ස්වල්පයයි, මහා පෘථුවියේ තියෙන පස්මයි වැඩි. පින්වත්නි, ඒ වගේ ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ මහා පෘථුවියේ පස් වගේ මිනිස්සු ඉන්නවනම් මේ මනුස්ස ලෝකයේ මිනිස්සු අතරින් මේ නියසිල මතට ගත්තු පස් වගේ ස්වල්ප දිනෙක තමයි ආයි මනුස්ස ලෝකෙන් මරණයටපත් වුණාට පස්සේ ආයි මනුස්ස ලෝකෙට එන්නේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේ ඉතා සුළු පිරිසයි මනුස්ස ලෝකෙන් ආයි දෙවියන් අතර යන්නේ. මහා පොළොව වගේ පිරිසක්, මහා පෘථුවිය වගේම පිරිසක් සතර අපායේ වැටෙනවා. එතකොට පින්වතුනි, මොහොතක් කල්පනා කරලා බලන්න, ඒ මේ භාග්‍යවතුන් වහන්සේ උපමාවෙන් දක්වපු ඒ ස්වභාවයත් එක්ක අපි දැන් ඉන්නේ කොතනද? අපිට උදා වෙච්ච අවස්ථාව කොයි වගේද? එතකොට අපි බුදුරජාණන් වහන්සේ ඉතාම සුළු පිරිසක් කියලා පෙන්වා වදාළ අනේ සංඛ්‍යාවට ඇවිල්ලා තියෙනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා පින්වතුනි සෙන සම්පත්තිය කියලා. සෙනයක් කියලා කියන්නේ පින්වතුනි ඉතාම සුළු කාලයක්. ඉතාම සුළු මොහොතකට කියන සෙනයක් කියලා. එතකොට අපි දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙද්දී ඒ අවුරුදු 50 60 කියන කාලයත් අපිට සාමාන්‍ය විශාල කාලයක් හැටියට දැනෙන්න පුළුවන්. ඒ දැනෙන අවුරුදු 50 60 කාලෙත් සෙනෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වතුනි, ඒ අතීතයේ අපි එක එක්කිනා පෞද්ගලිකව අතීතයේ අපි මේ ආපු සසර ගමනත් එක්ක බලනකොට, ඒ වගේම අනාගතයේ මේ ධර්මයේ හැසිරීමෙන් තොරව වාසය කිරීම නිසා ධර්මයෙන් පිහිට පිළිසරණ ගන්න බැරි වුණොත් අපිට යන්න තියෙන සසර ගමනත් එක්ක බලනකොට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම සුළු අවස්ථාවක්, ශණයක්. එතකොට ඒ ශණය සම්පත්තියක් වෙලා තියෙන්නේ දැන් අපිට. එතකොට ඒ ශණය කියන ස්වභාවය මේ ලෝකේ මනුස්ස ලෝකේ ඉන්න සියලු දෙනාට උදා වෙලා තියෙන, හැබැයි සම්පත්තිය නේ. ශණ සම්පත්තිය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙද්දි, බුද්ධ ශාසනයක් ලෝකේ පවතිද්දි, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඇහෙන පරිසරයක, ඒ ධර්මය ඇහෙන ප්‍රදේශයක හොඳට කියන දේ තේරෙන දැනුම් තේරුම් ඇති මිනිසෙක් වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා කියන එක තමයි සෙන සම්පත්තිය කියලා කියන්නේ. එතකොට පින්වතුනි මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබට අපට ඒසන සම්පත්තිය මේ උදා වෙලා තියෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නගරං යතා පච්ඡන්තං ගුත්තං සන්තර බාහිරං. ප්‍රත්‍යන්ත ජනපද තියෙනවා. ඒ කියන්නේ රජතුමා ඉන්න ඒ ප්‍රධාන අගනගරයේ නෙවෙයි, රජතුමාට අයත් ප්‍රත්‍යන්ත ජනපද. ඒ ඈත තියෙන දුර ඈත ජනපද. අන්නේ ජනපද වලට තමයි පින්වතුනි ආක්‍රමණයක් කෙනෙකුට ඉස්සෙල්ලම ආක්‍රමණය කරන්නේ ප්‍රත්‍යන්ත ජනපද ඈත තියෙන ඒවා. එතකොට ඒ රජවරු බොහෝ විට උත්සාහ ගන්න ප්‍රත්‍යන්ත ජනපදත් හොඳට ස්ථාවර කරගන්න. ඉතින් ඒ රජවරු ඉස්සර කාලේ දියාගල් හදලා, ඒ වගේම හොඳ ප්‍රාකාර බැඳලා, ඊට පස්සේ පුහුණු කරපු යුද සෙබළුන් ඒ නගරවල පිහිටුවලා ඒ නගර ආරක්ෂා කරගත්තා. ඒ කරගන්න උත්සාහ කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ වගේ ඒවන් ගෝපේත අත්තානම් තමන්ව රැකගන්න. ගෝපේත කියන්නේ ආරක්ෂා කරගන්න, හසුරුවා ගන්න තමන්ව. කනෝවෝමා උපජ්ජගා, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරන පින්වතුනි සෙනය අහිමි කරගන්න
එපා මේසනය අහිමි කරගන්න එපා කිව්. කනාතීතාහි සෝචම්හි නිරියම්පි සමප්පිත. මේසනය මේ ලැබිච්ච අවස්ථාව අහිමි වුණොත් නිරියේ වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා කිව්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ නිරය සතර අපාය උපමා කරා හරියට මහ ගෙදර වගේ කියලා. හරියට ගෙදර වගේ. දැන් මේ පින්වතුන් සමහර විට දැන් මේ පින්වතුන්ගේ දරුවෝ ඉස්කෝලේ යනවා. පන්තිවලට යනවා. ඒක ඉවර වෙලා ආයි කොහෙද එන්නේ? ආයි ගෙදර එනවා. ඊට පස්සේ මේ පින්වතුන් තමගේ රැකී රක්ෂා කටයුතු වලට යනවා. ගමන් බිමන් යනවා. ආයි ගමන ඉවර වෙලා ආයිත් එන්නේ ගෙදරට. ඒ වගේ පින්වතුනි මේ ලෝක සත්වයා සතර අපායටමයි නිරන්තරයෙන් යන්නේ. ඒක හරියට අර නිරන්තරයෙන් අපි හැම දෙයක්ම කොහේ ගියත් ගෙදර එනවා වගේ ලෝක සත්වයා මහ ගෙදර වගේ කරගෙන ඉන්නේ සතර අපාය. එතකොට ඒ අපා භය, ඒ නිරයට වැටෙන්න තියෙන ස්වභාවය අපි තුලත් තියෙනවා. අපි ඒක ඉක්මවා ගිහිල්ලා නැහැ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි දේශනා කරන්නේ මේ සෙනය අතහැර ගන්න එපා, මේ ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා කියලා. පින්වතුනි බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියන්නේ, ඒ සෙන සම්පත්තියක් මුණ ගැහෙනවා කියන්නේ අති දුර්ලභ අවස්ථාවක්. පින්වතුනි දැන් අපගේ බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙච්ච කල්පය මහා භද්‍ර කල්පය. එතකොට මේ මහා භද්‍ර කල්පයේ දැනට සිව් බුදුරජාණන් වහන්සේලා පහළ වුණ අපගේ සාතුන් වහන්සේ එක්ක, ඒ වගේම අනාගතයේ මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න නියමිතයි. ඉතින් මේ විදිහට බොහෝම සුන්දර කාල පරිච්ඡේදයක් මේ මහා භද්‍ර කල්පය කියන්නේ. ඒකෙත් පින්වතුනි නුවණින් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න, අපිට බුදුරජා ජීවමාන සාතුන් වහන්සේලා හතර නමක්, ඒ සාතුන් වහන්සේලාගේ ජීවමාන අවස්ථාවේ ඒ ශාසන අපිට අතහැරුණ මග ඇරුණ. අපි එතකොට සසරට වැටුණා. බුදු කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩින් දෙද්දි ධර්ම දේශනා කරමින් ලෝක සත්වයා සසරේ මුදවද්දි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපිට මග ඇරුණා, සසරට වැටුණා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක් වෙලා තියෙන කාලේ ධර්ම දේශනා කරද්දි ඒ ධර්ම දේශනාව අහන්න, ඒ ධර්ම දේශනා වලින් පීඨ පිරිසන් ලබාගෙන සසර දුක නිදහස් වෙන තිබිච්ච අවස්ථාව අපිට අහිමි වුණා. අපි සසරට වැටුණා. ඊට පස්සේ අපගේ කාශ්‍යප භාගතුන් වහන්සේ අවුරුදු 20,000ක් මිනිසුන්ට ආයුෂ උදා වෙද්දි, ඒ කියන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පටන් ඒ ආයුෂ අවුරුදු 30,000 ඉඳන් අඩුවෙලා 10 වෙනකන් අඩු වෙනවා. ඊට පස්සේ මිනිස්සු බොහෝ සෙයින් විපතටපත් වෙලා කීප දෙනෙක් ඉතුරු වෙලා ගුණධර්ම දියුණු කරන්න පටන් අරන් ටික ටික ආයෙත් ආයුෂ වැඩි වෙලා ආයුෂ ලක්ෂ ගණනින් වැඩි වෙනවා. එහෙමත් වැඩි වෙලා ආයෙත් මිනිසුන්ගේ ගුණධර්ම පරිහානියත් එක්ක පින්වතුනි ආයුෂ පිරිහිලා අවුරුදු 20,000ක් ආයුෂ ආපු කාලේ තමයි කාශ්‍යප භාගතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතකොට ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ සැරිසරා වඩිද්දි ඒ බ්‍රහ්මාස්වරයෙන් යුතු ශ්‍රීමුක බුද්ධ දේශනාවන් සිදු කරද්දි අපිට ඒ බුද්ධ ශාසන මග ඇරුණා. අපි සසරට වැටිලා. ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ජීවමාන වැඩ හිටපු ඒ අවස්ථාවේ ධර්මයේ හැසිරෙන තිබිච්ච අවස්ථාව අපිට අහිමි වුණා. ඒ අහිමි වෙච්ච අවස්ථාව ගැන නෙවෙයි අපි හිතන්න ඕන, අපිට දැන් උදා වෙලා තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය අපිට අහන්න අවස්ථාව උදා වෙනවා. එතකොට ඒ සද්ධර්මය අහලා අපි දක්ෂ වෙන්න ඕන පින්වතුනි, අපේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට ජීවිතේ හැඩගස්වා ගන්න. එතකොට මේ බුද්ධ ශාසනයෙන් පිහිට පිළිසරණ ගත්තු කෙනෙක් බවට අපි පත් වෙනවා. පින්වතුනි බුද්ධ ශාසනයක සිව්වණක් පිරිසක් ඉන්නවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ. එතකොට ඒ සිව්වණක් පිරිසෙන් බුදුරජාණන් වහන්සේලාගේ පැවිදි ශ්‍රාවක පිරිස තමයි භික්ෂුන් වහන්සේලා, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා.
එතකොට ගිහි පිරිස තමයි උපාසක උපාසිකා කියලා කියන්නේ. එතකොට පින්වතුනි බුද්ධ ශාසනයක උපාසක උපාසිකාවක් වෙන්නේ කොහොමද? ඒ උපාසක භාවයේ උපාසිකා භාවයේ රැකගන්නේ කොහොමද කියන එක මේ පින්වතුන් හොඳට දැනගෙන ඉන්න ඕන දෙයක්. ගිහි පින්වතුන් හැටියට අන්න එතකොට පුළුවන් වෙනවා බුද්ධ ශාසනයේ මනාකොට පිහිට පිළිසරණ ලබා ගන්න. පින්වතුනි එක දවසක් මහානාම කියන ශාක්‍ය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරා. වන්දනා කරලා මේ මහානාම අහනවා, කිත්තාවතාන් කෝ බන්තේ උපාසකෝ හෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණ කරුණකින්ද උපාසක කෙනෙක් වෙන්නේ? දැන් මේ පින්වතුන්ගෙන් හදිසි කවුරු හරි කෙනෙක් ඇහුවොත් උපාසක කියන්නේ කවුද, උපාසකෙක් කියන්නේ කවුද, උපාසිකාවක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා විවිධාකාර උත්තර ලැබෙන්න පුළුවන්. සමහර අය කියනවා ඒ කෙනා පොයට සිල් ගන්නව නම් උපාසක කෙනෙක්. ඊට පස්සේ ඒ කෙනා පන්සලට අසපුවට සම්බන්ධ නම් උපාසක. ඊට පස්සේ ඒ කෙනා ගිහි පිරිස එකතු කරගෙන වන්දනා ගමන් යනවන ඒ කෙනා උපාසක. ඊට පස්සේ හොඳට සුදු වැදගෙන ඉන්නවන ඒ කෙනාට උපාසක කියලා සාමාන්‍ය ලෝකේ විවහාර කරනවා, කතා කරනවා. දැන් සමහරවිට මේ පිංගතුන්ගෙන් උපාසක කියන්නේ කවුද කියලා කවුරු හරි ඇහුවොත් සමහරවිට ඒ උත්තර අතරින් එකක් දෙන්න ඉඩ තියෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි උත්තර දුන්නේ. එතකොට අපි අන්න ඒක හොඳට දැනගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත්නි, ඉද මහානාම ඒකච්චෝ පුද්ගලෝ මහානාම කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ සරණ යනු නම් මේ ලෝකේ කලාතුරකින් පහළ වෙච්ච, මේ ලෝකේ තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරපු, මේ ලෝකේ සියලු සත්වයන්ට අනුකම්පා පිණිස ධර්ම දේශනා කළපු ඒ බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් ආදරයෙන් ගෞරවයෙන් පිහිට පිළිසරණ, මට තියෙන එකම පිහිට පිළිසරණ බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් සාතුන් වහන්සේ සරණ යනවා නම් ධම්මං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මය මම, මට තියෙන පිහිට, මට තියෙන පිළිසරණ, මං සියලු දුකින් නිදහස් වෙනවා නම් කවදා හරි මට පිහිටට තියෙන මේ ධර්මය තමයි කියලා ධර්මය සරණ යනවනම් සංඝං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය පුරුදු කරලා ප්‍රගුණ කරලා ශාවක සංඝරත්නය සසර දුකින් නිදහස් වුණා, නිදහස් වෙනවා. අනේ මේ ශාවක සංඝරත්නය තමයි මට තියෙන පිහිට පිළිසරණ, මට පිං රැස් කරගන්න තියෙන්නේ සංඝයා තමයි කියන ඒ අදහසින් යුක්ත සංඝරත්නය සරණ යනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වතුනි, එත්තාවතානුකෝ මහානාම උපාසකෝ හෝති. මහානාම ඔන්න ඔය කරුණින්ම, ඒ කරුණින් කෙනෙක් උපාසකෙක් වෙනවා කිව්. එතකොට පින්වතුනි උපාසකෙක් කියලා කියන්නේ, උපාසිකාවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්, ධර්මයේ සරණ යනවා නම්, ශාවක සංඝරත්නය සරණ යනවා නම්. එතකොට පින්වතුනි මහා ලාභයක් මේ ලංකාව ඉපදිච්ච අපිට ඒ උපාසක භාවය උපතින්ම උරුම වෙන දෙයක්. උපාසිකා භාවය උපතින්ම උරුම වෙන දෙයක්. අපි පොඩි කාලෙම බුදුරජාණන් වහන්සේව සරණ යන්න පුරුදු වෙනවා, ධර්මයේ සරණ යන්න පුරුදු වෙනවා, ශාවක සංඝරත්නයේ සරණ යන්න පුරුදු වෙනවා. ඒක තමයි පින්වතුනි උපාසක භාවයට පත් වෙනවා කියන්නේ. තෙරුවන් සරණට පත් වීම, තෙරුවන තමයි මට තියෙන පිහිට පිළිසරණ කියන අදහසින් තෙරුවන් සරණ යනවා නම් ඒ කෙනා තමයි උපාසක, ඒ කෙනා තමයි උපාසිකාව. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මහානා මහනව ආපහු කිත්තාවතානුකෝ බහන්තේ උපාසකෝ ස්වාමීනි කොහොමනදේ ඒ උපාසක සීලවා හෝති. කොහොමදේ උපාසක කෙනා උපාසිකාව සිල්වත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉද මහානාම උපාසකෝ. මහානාම ඒ උපාසක, ඔය තෙරුවන් සරණ ගිය කෙනා පානාති පාත්තා පටිවිරතෝ හොති, සත්තු මෙරීමෙන් වලකිනවා කිව්. අදින්නාදාන පටිවිරතෝ හොති,
සොරකම් කිරීමෙන් වළකිනවා. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හොති, වැරදි කාම සේවනෙන් වළකිනවා. මුසාවාදා පටිවිරතෝ හොති, බුරු කීමෙන් වළකිනවා. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හොති, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වළකිනවා. පන්සිල් පද සමාදන් වෙලා ආරක්ෂා කරන්න පටන් ගන්නකොට උපාසක ඉත්තාවතානුකෝ උපාසකෝ සීලවා හොති, ඔන්නේ කරුණින් උපාසක කෙනා සිල්වත් වෙනවා කිය. එතකොට උපාසක භාවයට පත්වීම කියන්නේ එක කාරණාවක්, උපාසක භාවයට පත් වෙලා සිල්වත් වෙනවා කියන එක තව කාරණාවක්. එතකොට සිල්වත් උපාසකය කියන එක තමයි බුද්ධ ශාසනයේ බොහොම වටින්නේ. ඒ කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා, උපාසක භාවයට පත් වෙන කෙනා තමයි කවදා හරි සීලය සම්පූර්ණ කරගන්නේ, බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න. ඉස්සෙල්ලාම උපාසක උපාසිකා භාවයට පත් වෙන්න දක්ෂ වෙන්න ඕන. සාත්‍රුන් වහන්සේව ගුණ වශයෙන් අඳුර ගන්න ඕන. ධර්මය නිතර නිතර ශ්‍රවණය කරලා ධර්මය දැන ගන්න ඕන. ශාවක සංඝරත්නයේ ගුණ වශයෙන් සිහි කරලා ශාවක සංඝරත්නය ගැන ප්‍රසාදය ඇති කරගන්න. අන්න එතකොට තමයි උපාසක භාවය මනාවකට පිහිටලා ඒ කෙනා සිල්වත් වෙන්නේ, සීලේ පිහිටන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උපාසක කෙනෙක්ගේ, උපාසිකාවකගේ පිරිහීම පිණිස හේතු වෙන කරුණු. ඔන්න උපාසක උපාසිකාවක් පිරිහෙන්න හේතු වෙන කරුණු. පින්වතුනි, පිරිහෙනවා කියලා කියන එක සාමාන්‍ය ලෝකෙත් ලාමක දෙයක්. කවුරුත් කැමති නෑ පිරිහෙන්න. භෝග සම්පත්තියෙන් පිරිහෙන්න කැමති නෑ. දැනුමෙන් පිරිහෙන්න කැමති නෑ. පිරිහෙනවා කියන කාරණාව ලෝකේ ගැරහුම් ලබන දෙයක් සාමාන්‍ය ලෝකෙ. එතකොට පින්වතුනි, බුද්ධ ශාසනයකත් ගුණධර්ම දියුණු කරන කෙනෙක්ගේ පිරිහෙන්න කාරණා තිබුණොත් ඒ කෙනා පිරිහිලා යනවා, බුද්ධ ශාසනයෙන් ඉවතට විසි වෙනවා. ඒ කෙනාට ලැබිච්ච දුර්ලභ අවස්ථාවසන සම්පත්තිය අහිමි වෙනවා පිරිහුණු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය සත්තක නිපාතයේ උපාසක අපරිහානි සූත්‍රයේදී උපාසකයෙක් උපාසිකාවක් පිරිහෙන්න හේතු වෙන කාරණා හතක් ගැන පෙන්වා වදාළා. ඒ දවස්වල පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සැවැත් නුවර ජේතවනාරාමය. පින්වතුනි, මේ සැවැත් නුවර කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු යුගයේ මහ විශාල නගරයක්. ඒ නගරයේ සම්පූර්ණයෙන් කෝටි 7ක ගිහි පිරිසක් ඉඳලා තියෙනවා. පොත්පතේ සඳහන් වෙනවා ඒ කෝටි 7ක ගිහි පිරිස අතර කෝටි 5ක්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මාර්ගඵලලාභී අය. උපාසක උපාසිකාවන්ගෙන් පිරිච්ච නගරයක්. එතකොට මේ සැවැත් නුවරදී තමයි බුදුරජාණන් වහන්සේ මේ උපාසක අපරිහානී සූත්‍රය දේශනා කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍තිමේ භික්කවේ ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තති. මහණෙනි, උපාසකයෙක්ගේ උපාසිකාවක් පිරිහීමට හේතු වෙන කාරණා හතක් තියෙනවා කි. මෙන්න මේ කාරණා හත තියෙනවා නම් ඒ කෙනා පිරිහෙනවා. පළවෙනි එක තමයි භාගතුන හසේ දේශනා කරනවා, භික්ඛු දස්සනං හාපේති. භික්ෂූන් වහන්සේලා දකින්න කැමැත්තක් නැහැ කිය. දැන් ඒ කෙනා උපාසක කෙනෙක්. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. හැබැයි මෙන්න ඒ කෙනා භික්ෂුන් වහන්සේලා දකින්න යන්න කැමති නෑ. භික්ෂුන් වහන්සේලා දකින්න යන්න හිතේ කැමැත්තක් ඇති කරගන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුත්තරීය සූත්‍රයේ යම් කිසි කෙනෙක් අනුත්තරීය උසස් තත්ත්වයට පත් වෙන්න හේතු වෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේ හරි තථාගත ශ්‍රාවකයෙක් හරි දකින්න යනවා නම් නිවිට සද්දෝ නිවිට ප්‍රේමෝ පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකාන්තගතව අභිපසන්නෝ ඒකාන්තගත ප්‍රසාදයෙන් සාත්‍රුන් වහන්සේ හරි භික්ෂු සංඝයා හරි දකින්න යනවා නම්
ඒ යන ගමන නිසා ඒ කෙනා තුළ බුද්ධ ශාසනයේ තමන් තුළින් ඒ අනුත්තරීය ගුණධර්ම දියුණු වෙනවා කිව්. භාගතුන් වහන්සේ දේශනා කරා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශාවකයන් වහන්සේලා දකින්න යෑම තමන් තුළින් උසස් තත්ත්වයට පත් වෙන්න හේතු වෙන දෙයක්. එතකොට උපාසකෙක් උපාසිකාවක් භික්ෂුන් වහන්සේලා දකින්න යන්න කැමැත්ත ඇති කරගන්නේ කියන්නේම ඒක පින්වතුනි පිරිහෙන උපාසක උපාසිකාවකගේ ලක්ෂණයක්. දියුණු වීමක් නෙවෙයි. පින්වතුනි කලාතුරකින් බුද්ධ ශාසනයක් පහළ වෙලා ඒ බුද්ධ ශාසනයක පිළිවෙත් පුරන සංඝයා දකින්න ලැබෙනවා කියන්නේ මේ අරහත් ධජය දකින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ දෙයක්. මේ මනුස්ස ලෝකයේ මේ කාලේ පවා වර්තමානයේ පවා මේ ලංකාවේ උනත් සමහර ප්‍රදේශ තියෙන ස්වාමීන් වහන්සේ නම දකින්නවත් නැති. එතකොට අනිත් රටවල් ගැන කවර කතා. එතකොට මේ දුර්ලභව දකින්න ලැබෙන භික්ෂූන් වහන්සේලා ඒ දකින්න යන්න හිතේ කැමැත් ඇති වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක උපාසකයෙක්ගේ පිරිහෙන ලක්ෂණයක් කිව්වා. ඒක දියුණුවක් නෙවෙයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සද්ධම්ම සවණං පමජ්ජති, ධර්මය ශ්‍රවණය කරන්නේ කෙනා ප්‍රමාද වෙනවා කිව්. ඔන්න කලින් අපි හිතමු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ හරියට, ධර්මය ගැන දන්නේ නැහැ, ශාවක සංඝරත්නය ගැන දන්නේ නැහැ. ඔන්න ඒ කෙනාට ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහලා අහලා තමයි එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නේ. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා මෙන්න මාන්නේ ඇවිල්ලා මොකද කරන්නේ? ඔන්න දැන් ස්වාමීන් වහන්සේලා බලන්න දකින්න දහම් කාරණා අහගන්න යන්නෙත් නැහැ. දැන් මට පුළුවන් කියන ඒ මාන්නෙන් යුක්තව අන්න ටික ටික ඒ කෙනා නැති කරගන්නේ ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව. එතකොට ඒ කෙනා ධර්මය ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව ප්‍රමාද කරගන්නවා කි. එතකොට කලින් ශ්‍රාවක සංඝරත්නය ඇසුරු කරලා ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තමන් පුරුදු කරගෙන ආපු ඒ ගුණේ ඒ කෙනා ටික ටික අතාරිනවා නම් එයා කලින් ධර්මය අහපු කෙනෙක් දැන් ධර්මය අහන්නේ නැත්තම්, දැන් ධර්මය අහන්න හිතෙන්නේ නැත්තම්, දහම් පොතපත කියවන්න හිතෙන්නේ නැත්තම් ඒ මොකද්ද වෙන්නේ? පිරිහෙන කාරණා තමයි තමන්ගේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අපි නුවණින් දකින දැන් මේ කාරණා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරලා තියෙන්නේ තමන්ට ගලපා බලන්න. භාග්‍යතුන් වහන්සේ මේගේ ධර්මය ඕපනයිකයි තමන්ට ගලපලා බලන්න තියෙන්නේ. අනිත්‍ය දිහා බලන්න නෙවෙයි, මේක තමන්ට ගලපල බලගොත් තමයි තමන්ට පිහිට පිළිසරණ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි එක තමයි පිරිහෙන කෙනෙක්ගේ උපාසක කෙනෙක්ගේ බික්ඛු දස්සන අහාපේදී භික්ෂුන් වහන්සේලා දකින්න යන්නේ නැහැ කියනවා. සද්දම්ම සවණං පමජ්ජති, දෙවෙනි එක තමයි ඒකේන ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රමාද වෙනවා කියනවා. අදිශීලේ න සික්ඛති, එයා අදිශීලේ හික්මෙන්නේ නැහැ කියනවා. අදිශීලයේ හික්මෙනවා කියන්නේ ඔන්න ගිහි කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නিত্য සීලේ හැටියට පංච සීලය. පන්සිල් රකින්නව නම් ඒ කෙනා සිල්වත් උපාසකෙක්. අදිශීලයේ හික්මෙනවා කියන්නේ පින්වතුනි විශේෂ කාලවලට දේශනාවේ සඳහන් වෙනවා ඒ හඳ වැඩෙන කාලෙට පුරපක්ෂේට ඒ කාලේ උපෝසතේ සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ පුර 15කට උපෝසතේ සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ හඳ ගෙවෙන පක්ෂයට අව පක්ෂයට උපෝසතේ සමාදන් වෙලා තියෙනවා. ඒ විදිහට මේ උපෝසත සීලය අදි සීලයේ හික්මෙනා තියෙන ඔය අතීතේ. එතකොට අපි හිතමු කෙනෙක් කලින් ජීවිතේ හතර පොයට සිල් ගත්තනම් කලින් ධර්මයට ආපු මුල් කාලේ හොඳට සීලයේ පිහිටියානම් උපෝසතේ සමාදන් වෙච්ච දවසට හවසට සිල් පවාරණය කරන්න නැතුව දවසේම සීලය පිහිටර හිටියන ඔන්න ටික ටික ඒ කෙනා තමන්ගේ ජීවිතයේ අදි සීලයේ හික්මෙන අවස්ථා මගහැර ගන්නවන ඒ කෙනා දැන් සිල්පද සමාදන් වෙන්න එච්චර උත්සාහවත් වෙන්නේ නැත්තම් අපි හිතමු ඒ කෙනා ඒ පන්සලේ වේවා අසපුවේ වේවා ඒ ආරණ්‍ය වේවා ඒ උපාසක මහත්තයා කටයුතු බහුලයි කියලා
තමන්ගේ අදිසීලයේ හික්මන එක අඩු කර ගන්නව නම් ඒක දියුණු එයා කටයුතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක දියුණු වෙන උපාසක කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරන අදිසීලයේ නසීක්කති අදිසීලයේ හික්මන්නේ නැහැ කියන්නේම ඒක පිරිහින කෙනෙක්ගේ ලක්ෂණයක්. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්පසාද බහුලෝ හෝති භික්ඛූසු, භික්ෂූන් වහන්සේලා කෙරෙහි අප්‍රසාදයේ බහුලව පවත්වනවා කියලා. තේරේසු චේව නවේසු ච මජ්ජිමේසු. තේර භික්ෂූන් වහන්සේලා, තේර කියන්නේ පින්වතුනි බුද්ධ ශාසනයේ ඒ අදිසීල සංඛ්‍යාත උපසම්පදාවටපත් වෙලා ගත කරපු ඒ වස් කාල අනුව, ඒ ගත කරපු අවුරුදු ගාන අනුව ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩිහිටි භාවයේ තීරණය වෙනවා. එතකොට අවුරුදු 10ක් උපසම්පදා වෙලා වසර 10ක් වස් 10ක් ගත කළා කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට කියනොත් තේර භික්ෂූන් වහන්සේලා. එතකොට උපසම්පදා වෙලා වස් 5ක් ගත කරපු භික්ෂූන් වහන්සේලාට කියනෝ මධ්‍යම භික්ෂූන් වහන්සේලා. ඊට වැඩිය අඩු ස්වාමීන් වහන්සේලාට කියනෝ නවක භික්ෂූන් වහන්සේලා. එහෙම තමයි බුද්ධ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ මේ විදිහට නවක මධ්‍යම තේර කියලා සංගයා ඒ විදිහට දින් කළ දක්වල තියෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන අප්පසාද බහුලෝ හෝති භික්ඛුසු, මේ ඉෂ්ඨවීර නවක මධ්‍යම කියන මේ භික්ෂු සංගයා ගැන අප්‍රසාද බහුලව වාසය කරනවා කිය. එතකොට පින්වතුනි බලන්න මේ දැන් කාලේ, දැන් අපේ අපි ගත්තොත් එහෙම අපි පොඩි කාලේ ඉඳලම තෙරුවන් සරණ ගිහිල්ලා උපාසක භාවයට පත් වෙලා, හැබැයි අපි අපේ තුල මොනවද දියුණු වෙලා, අපි තුල මොනවද වැඩිලා තියෙන්නේ? පිරිහෙන කාරණා වැඩිලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේලාගේ අප්‍රසාදය ඇති කරන විදිහටම භික්ෂූන් වහන්සේලාගෙන අහන්න දකින්න අපි පෙළඹිලා තියෙනවා. ඒවම හොය හොය ඉන්න සමහර කට්ටිය ඉන්නවා. ඒ හේතුවෙන් ඒ කෙනා උපාසක භාවයෙන් පිරිහිල යනවා. කෙනෙක්ගේ පෞද්ගලිකව වරදක් තියෙන්න පුළුවන්, ඒක පෞද්ගලිකයි. ඒක භික්ෂු සංඝයා ගැන අප්‍රසාදය ඇති කරගන්න කාරණාවක් නෙවෙයි. මොකද භික්ෂු සංඝයා කියනකොට ඒ රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම පින්වතුනි සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. එතකොට ඒ රහතන් වහන්සේලා ප්‍රමුඛ ශාවක සංඝයා කියනකොට සංඝයා ගැන සිහි කරන්න ප්‍රසාදය තමයි බහුල වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන ප්‍රසාද සංඝයා ගැන සිහි කරනකොට ප්‍රසාද බහුල වෙනවා. එතකොට රහතන් වහන්සේලා ගැන ශාවක සංඝරත්නය ගැන නිතර නිතර සිහි කරනකොට තමයි ප්‍රසාදය බහුල වෙන්නේ. එතකොට අපි මේ කාලේ අපි බොහෝ සෙයින් පුරුදු කරන්නේ අප්‍රසාදය බහුල කාරණා නම් අපේ ජීවිතය අපි නිරන්තරයෙන් සංඝයාගේ දොස් දකින අදහසින් නම් කටයුතු කරන්නේ. ඒක පින්වතුනි දියුණුවද, අපි බුද්ධ ශාසනයේ දියුණුව පිණිස කියලා හිතලා නම් අපි ඒවා හාරහාර අවුස්සවුස් එළියට ගන්නේ. ඒක බුද්ධ ශාසනයේ දියුණුව පිණිස පවතින දෙයක් නෙවෙයි. ඒකෙන් තමනුත් පිරිහෙනවා, අනිත් අයත් පිරිහෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවීසි, වරදි සොයන අදහසින්, අඩුපාඩු හොයන අදහසින්, සිදුරු සොයන අදහසින් බණ අහනවා කියන්නේ. දැන් කෙනෙක් අපිටම මුල් කාලේ එච්චර ලොකු දහම් දැනුමක් නැහැ, පස්සේ දහම් දැනුම ඇති වෙනකොට සමහර විට ඒකේන වචනයක් වැරද්දක් අල්ලගන්න, කියපු පොඩි දහම් කාරණාවක ඒ කියපු විශාල ධර්ම දේශනාවෙන් සුළු මොහොතක පොඩි වචනයක දෙහෙක සිදුවෙච්ච යම්කිසි අතපසු වීමක් හරි ඒ පොඩි දෙයක් උපුටා අරගෙන ඒ විදිහට වැරදි හොයන අදහසින් කෙනෙක් බණ අහනවා නම් ඒකේ කෙනාගේ කවදාවත් දියුණුව පිණිස පවතින්නේ නැහැ. ඒ කෙනා පිරිහිලාම යනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පින්වතුනි මේ ධර්මය අහලා ඒ ධර්මය ගැන පැහැදීම ඇති වෙනකොට තමයි ඒ කෙනා තුල මේ ධර්මයේ හැසිරෙන්න කියන ඒ අදහස ඇතිවේ. එතකොට ඒ උපාසක කෙනා නිරන්තරයෙන් වැරදි හොයන අදහසින් නම් බණ අහන්නේ, සිදුරු සොයන අදහසින් නම් බණ අහන්නේ, ඒ කෙනා පිරිහිලාම යනවා, දියුණුවක් වෙන්නේ නැහැ කි. ඒ වගේම ඊතෝච බහිද්දා දකින්නේ යංග වේසති,
බුද්ධ ශාසනයෙන් පරිබාහිරව දන් දෙන්න දක්ෂිනේය අය හොයනවා කියන එක. කියන්නේ දෙන දේ මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් අය බුද්ධ ශාසනයෙන් පරිබාහිරව හොයනවා කියනවා. එහෙම හොයලා ඒ අයට දන් දෙන්න පෙළඹෙනවා නම් ඒක පිරිහෙන කාරණාවක්, දියුණු වීම පිණිස පවතින දෙයක් නෙවෙයි කිව්ව උපාසක කෙනෙක්. පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරා දාරු කම්මික කියන කෙනාට ගෘහපතිය දන් දෙනකොට සංඝයාට දන් දෙන්න. මොකද ඔබට රහතන් වහන්සේලා රහත් මගට පිළිපන් ඒ පුද්ගලයන් හොයාගන්න බෑ. ගිහි ගෙදර වාසය කරන අමුදරුවන්ගේ කරදර මැද්දේ ජීවත් වෙන මිලමුදල් පරිහරණය කරන්න ගිහි අයට මේ රහතන් වහන්සේ නමක්, මේ රහත් මගට පිළිපන් කෙනෙක්, මේ ගුණධර්ම තියෙනවා එහෙම කියලා හොයන්න බෑ. ඒ නිසා ඔබ සංඝයා උදෙසා කියලා දන් දෙන්න. සංඝයාට දන් දෙනකොට ඔබේ හිත සංඝයා කෙරේ පැහැදෙයි. ඒ පැහැදුණු සිතින් යුතු කෙනා මරණයටපත් උනම් දෙවියන් අතර යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හත්වෙනි කාරණාව තමයි තත්ත්‍ච පුබ්බකාරං කරෝති. එහෙම ඒ කෙනා බුද්ධ ශාසනයෙන් පරිබාහිර තැන් හොයලා ඊළඟසේ ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලත් වත්පිළිවෙත් කරනවා කියන. අපි වෙන තැනකට, අපි හිතමු මොකක් හරි කරදරයක් සිද්ධ වෙලා, මොකක් හරි ව්‍යසනයක් වෙලා එහෙම අවස්ථාවක ගිහිල්ලා උදව්වක් පදව්වක් කරන එක නෙවෙයි මේ කියන්නේ. ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වලත් අතුපතු ගාලා ඊට පස්සේ ඒ තැනුත් වන්දනාමාන කරගෙන එහෙම කරනවා නම් උපාසක, ඒ උපාසක පිරිහෙනවා කිව්වා. අතීතයේ පිඟුතුනි බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ හිටපු උපාසකවරු ගැන දේශනාවේ සඳහන් වෙනවා පිඟුතුනි, ඒ අය අන්‍ය තීර්ථකාරාම වලට යනවා. චිත්ත ගෘහපතිතුමා එහෙම අන්‍ය තීර්ථකාරාම වලට යනවා. ඒ යනකොට දේශනාවල සඳහන් වෙනවා ඒ අන්‍ය තීර්ථක පිරිස් තමන්ගේ අයව නිහඬ කරනවා. පින්වත නිහඬ වෙන්න ගෞතම ඒ සාස්තුන් වහන්සේගේ, ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකෙක් වෙච්ච, සුදුවත් අඳින ගිහි ශ්‍රාවකෙක් වෙච්ච ඒ ගෘහපති කෙනෙක් ඔය එන්නේ. ඒ අය මේ නිස්සබ්දතාවයට ගරු කරන, ඒ වගේ මහා ප්‍රතාපවත් උපාසකවරු ඒ කාලේ හිටි. ඒ අය ගිහිල්ලත් එතන ගිහිල්ලා ධර්මය තමයි ඉස්මතු කරන්නේ. එක්කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කාරණයක් කියනවා, ඒගොල්ලෝ යමක් කියනවාද ඒක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. හැබැයි ඒක පිළිගන්නේත් නැහැ. ඇවිල්ලා යම් කිසි නොතේරෙන දෙයක් තියෙනවා නම් සාතුන් වහන්සේගෙන් අහන. හැබැයි ඒ අය නිරන්තරයෙන් ධර්මයම ඉස්මතු කරනවා. ඒ තැන්වල අනි තීර්ථක ආරාම වලටත් ගිහිල්ලා. එතකොට බලන්න පින්වතුනි, උපාසක කෙනෙක්ගේ තිබිච්ච ඒ අභිමානය. එතකොට උපාසක කෙනෙක් ওই විදිහට ගිහිල්ලා වෙන අන්‍ය තීර්ථක ආරාම වලටවත් පිළිවෙත් කරනවා නම් ඒක උපාසකයාගේ දියුණුව පිණිස පවතින දෙයක් නෙමෙයි, පිරිහීම පිණිස පවතින කාරණාවක් කියලා සාතුරුන් වහන්සේ වදාළා. එතකොට පින්වතුනි මේ කාරණා හත තමයි භික්ඛු දසනං ආපේති. භික්ෂුන් වහන්සේලා දකින්න යන්න කැමැත්තක් නැහැ. සද්දම්ම සවනම් පමජ්ජති. ධර්මය ශ්‍රවණය කරන්න ප්‍රමාද වෙනවා. අදිශීලේන සික්කති. අදිශීලයේ හික්මෙන්නේ නැහැ. අප්පසාද බහුලෝ හෝති. බික්කූසු තේරේසු චේව නවේසුච මජ්ජිමේසු ඉස්තවීර නවක මධ්‍යම කියන ශාවක සංග්‍රහණයා භික්ෂුන් වහන්සේලා කෙරෙහි අප්‍රසාද බහුලව සිටින් ඉන්නවා කිය. ඊට පස්සේ උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති. වැරදි හොයන අදහසින්, සිදුරු සොයන අදහසින් බණ අහනවා නම් ඊතෝච බහිත්තා දක්ඛිනේ යං ගවේසති. බුද්ධ ශාසනයෙන් පරිබාහිර දානියක් මහත්ඵල මහානිසංස කරලා දෙන්න පුළුවන් අය හොයනවා නම් තත්ත්‍ච පුබ්බකාරං කරෝති. එතනත් ගිහින්වත් පිළිවෙත් කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඉමේ කෝ භික්ඛවේ සත්ත ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තති. මහණෙනි, මේ ධර්ම කාරණා, මේ කාරුණ හත තියෙන උපාසක පිරිහිලා යනවා කිව්වා. පිරිහීමට හේතු වෙනවා කිව්වා. පින්වතුනි, බුදුරජාන් වහන්සේ සද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණ හැටියට දේශනා කරනවා, දස්සන කාමෝ සීලවතං. සිල්වතුන් ගුණවතුන් ශාวก සංගරත්නේ දකින්න කැමති. සද්ධම්මං සෝතු මිච්ඡති. ධර්මය අහන්න කැමති. විගත මච්චේර මලන් දන් දෙන්න කැමති නම් අන්න ඒ කෙනාට තමයි සද්ධාවන්ත කෙනා කියලා කියන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ වගේ භික්ෂුන් වහන්සේලා දකින්න කැමැත්ත උපදවා ගන්න නැත්නම්, ධර්ම අහන්න, ධර්ම දේශනා අහන්න අප්‍රමාද වෙනවනම්, අදිශීලයේ හික්මෙන්නේ නැත්නම්, සංඝයා ගැන අප්‍රසාදයේ බහුල වෙන දේවල්ම බල බල ඉන්නවනම්, අහාහා ඉන්නවනම්,
ඊට පස්සේ වැරදි හොයන අදහසින්ම නම් බණ අහන්නේ. ඊට පස්සේ මෙතනින් බාහිර බුද්ධ ශාසනයෙන් පරිබාහිර දානීය මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් අය හොයනවනම් ඒ අනේ තීර්ථකාරාම වලටත් ගිහිල්ලා වත්පිළිවෙත් උපස්ථාන කරනවනම් ඒක උපාසක කෙනාගේ පිරිහෙන්න හේතු වෙන කාරණාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දියුණු වෙන අපරිහානියටපත් වෙනේ කියන්නේ පරිහානියටපත් වෙන්නේ නැති උපාසක කෙනෙක්ගේ ලක්ෂණ තමයි බික්කු දසනං නහාපේති බික්ෂුන් වහන්සේලා දකින්න යන්න කැමැත්ත උපදවනවා කියනවා. ඒක මගාරින් නැහැ කියනවා. සංඝයා දකින්න යන්න කැමැත්ත ඒ තියෙන අවස්ථා මගාරින් නැහැ කියනවා. සද්දම්ම සවනං නප්ප මජ්ජති බණ නිරන්තරයෙන් අහනවා කියනවා ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. අදිශීලයේ සික්කති පුළුවන් හැම අවස්ථාවෙම කුමක් හෝ කරුණක් අරබයා තමන් අදිශීලයේ හික්මෙනවා කිය. පසාද බහුලෝ හෝති බික්කූසු තේරේසු චේව නවේසු ච මජ්ජිමේසු ච ඉෂ්ඨවීර නවක මැද්දෙම කියන මේ ශාวก සංඝරත්නිය ගැන ප්‍රසාද බහුල සිටින්. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා පොඩි ස්වාමීන් වහන්සේලාද ලොකු ස්වාමීන් වහන්සේලාද එහෙම හොයන්නේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාද නැති ස්වාමීන් වහන්සේලාද එහෙම හොයන්නේ නිරන්තරයෙන් මේ ශාวก සංඝරත්නිය බොහෝසෙයින් ආදරයෙන් ගෞරවයෙන් ඇසුරු කරනවා ප්‍රසාද බහුල සිටින් වාසය කරනවා නම් අනුපාරම්භ චිත්තෝ ධම්මං සුනාති වැරදි හොයන අදහසින් තොරව නම් බණ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය තමන්ට පිහිට පිළිසරණ ලබා ගන්නවා කියන අදහසින් අහන්න. අන්න එතකොට තමන්ට පිහිට පිළිසරණ ලබා ගන්න අදහසින් ධර්මය අහනකොට ඒ කෙනා අර්ථය ගන්න අනර්ථය බැහැර කරනවා. ඒ විදිහට බණ ඇහුවොත් තමයි ඒ කෙනා දියුණුවටපත් වෙන්නේ. නයිතෝ බහිද්දා දක්ඛිනේ යංග වේසති ඒ උපාසක බුද්ධ ශාසනයෙන් පරිබාහිර දක්ඛිනාර්හ උත්තමය හොයන්නේ නැහැ. දන් දීමට සුදුසු අය බුද්ධ ශාසනයෙන් පරිබාහිර ඉන්නවා කියලා විශ්වාස කරන්නේවත් නැත්තම් හොයන්නේ නැත්තම් ඉදච්ච පුබ්බකාරං කරෝති බුද්ධ ශාසනයේම වත්පිළිවෙත් උපස්ථාන කරනවා නම් සෑයට බෝධියට ශාวก සංඝරත්නයට වත්පිළිවෙත් උපස්ථාන දක්වනවා නම් භාගතුන හසේ දේශනා කරා ඉමේ කෝ භික්කවේ සත්ත ධම්මා උපාසකස්ස අපරිහානායි සම්මතති. ඔය කාරුණා කරුණු හත තියෙනවා. ඒ කියන්නේ භික්ෂු සංඝයා නිරන්තරයෙන් දකින්න යන තියෙන අවස්ථා මගේ අරගන්නේ නැත්නම් ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථා මගේ අරගන්නේ නැත්නම් ඒකට ප්‍රමාද වෙන්නේ නැත්නම් පුළුවන් හැම අවස්ථාවෙම අධිශීලයේ හික්මිනවන භික්ෂු සංඝයාගෙන ප්‍රසාද බහුල සිටින් වාසය කරනවා නම් ඒ කියන්නේ ඉත්තවිර නවක මැද්දෙම කියන සියලු සංඝයා කිරේ ප්‍රසාද බහුල සිටින් වාසය කරනවා නම් ඊට පස්සේ අනුපාරම්භ චිත්තෝ ධම්මං සුනාති වැරදි හොයන අදහසින් නැතුව ධර්මයේ පිහිට පිළිසරණ රැකවරණය හදා ගන්න ඕන කියන අදහසින් ධර්මය අහනවනම් නයිතෝ බහිද්දා දක්ඛිනේයං ගවිස්සති බුද්ධ ශාසනයෙන් පරිබාහිර දක්ෂිනාර උත්තමයන් හොයන්නේ නැත්නම් ශාวก සංඝයා උදෙසාම සාතුන් වහන්සේ උදෙසාම දම්පැන් පූජා කරනු නම් උපස්ථාන කරනව නම් ඉදච පුබ්බකාරං කරෝති බුද්ධ ශාසනයේම උපස්ථානවත් පිළිවෙත් කරනව නම් ඒ උපාසකව ඒ උපාසිකාව පිරිහෙන්නේ නැහැ කිව්වා. එතකොට පින්වතුනි බුද්ධ ශාසනයේ උපාසකභාවයෙන් නොපිරිහිලා ඉන්නවා කියන්නේ ඒ කෙනා බුද්ධ ශාසනයක පිහිට පිළිසරණ ලබාගත්තු කෙනෙක්. උපාසකභාවයේ පිරිහෙන්නේ නැතු උපාසකභාවයේ පිහිටලා ඉන්නවා කියන්නේ උපාසකභාවයේ මනාකොට පිහිටනවා කියන්නේ තෙරු අන්සරණේ මනාවකට පිහිටලා සීලයේ පිහිටනවා කියන්නේ ඒ කෙනා බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි කලාතුරකින් උදා වෙච්ච බුද්ධ ශාසනේ කලාතුරකින් මුණ ගැහිච්ච බුද්ධ ශාසනේ මේ පින්වත් සීල් දෙනාට අපි සීල් දෙනාට මේ අවස්ථාවක් දුර්ලභ අවස්ථාවක් උදා වුණේ සෙන සම්පත්තියක් උදා වුණේ පිහිටක් පිළිසරණ ලබා ගන්න. එතකොට උපාසක උපාසිකාවන් වශයෙන් මේ පින්වතුන්ගේ පිරිහීමට හේතු වෙන කාරණා බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාලා
එතකොට පිරිහෙන්නේ නැතුව ඉන්න හේතු වෙන කාරණාත් භාගිතුන් හන්සේ මේ විදිහට පෙන්වා වදාලා. ඉතින් මේ පින්වතුන්ට මේ බුදුරජාණන් වහන්සේ විසින් මේ මනාකොට දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන, තමන්ගේ ජීවිතේ මේ අපරිහානීය ධර්ම පුරුදු කරගෙන බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ ලබා ගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ සද්ධර්ම වර්ෂා සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ 2024 මැයි මාස 22 දිනට පළමු ජන්මදිනයේ සමරන සිලම්බුරාලලාගේ දෙව්මින සෙහංස නිස්සංක සිඟිති පුතාගේ ජන්මදිනයට ආශිර්වාද කිරීමේ උතුම් අදහසින් ඒ දරණාගම දෙල්ගොඩ යන ලිපිණියේ පදිංචි පින්වත් සිලම්බුරාලලාගේ අනුර නිස්සංක මහතා සහ අධිකාරි මුදියන්සේලාගේ ජයසිංහ මැණිකේ මහත්මියතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් අපි ඉතින් රැස්කර සියලු පින් පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඇසසින් වැඩිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණී ඒ ජන්මදිනයේ සමරණ ඒ සිංහති පිතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් 2024 මැයි මාස 22 දිනට පළමු ජන්මදිනයේ සමරන සිලම්බුරාලලාගේ දෙව්මින සිහංසන නිශ්ශංක සිඟති පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත්තිය සැලසේවා, අනාගත ජීවිතයේ සාර්ථක වේවා, සියලු කරදර බාධක දුරු වෙත්වා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා, සුවසේම ගෞතම සසුනේ පිහිට පිලිසන් ලබා ගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම ජේම් අධිකාරී ආදරණීය ඒ භාර්යාවට, ඒ වගේම ඩබ්ලිව් කමලාවති මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තියේ සැලසේවා. සාදු සාදු සාදු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව යන්නට ඉදුණු සිලම්බුරාල ආදරණීය පියාණන්ට, එස් පබාවති, එස් හේමලතා, ආර් ඒ වසන්ත කුමාර, ඒ එම් ඩිංගිරි මැණිකා, ඒ එම් බණ්ඩාර මැණිකා, ඒ එම් හේරත්හාමි, ඒ එම් ගුලති, ඒ එම් ගුණතිලක, ඩී සී කුරුප්පු, ඒබ්‍රහම් රත්නවර්ධන සහ නන්දා සමරතුංග යන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය පරලොව යන්නට ඉදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින එම් ධර්මදාස සීලවතී මෙනි කියන ඒ දෙපළටත්, කැපිතිගොල්ලෑවේ පදිංචි සිලම්බුරාල පවුලේ සැමටත්, කුරුණෑගල තිත්තවැල්ලේ පදිංචි අධිකාරී පවුලේ සැමටත්, දරණාගම දෙල්ගොඩ පදිංචි කළුගම්පිටිය පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරණ අරුණ නිසංක මහතා, අධිකාරී මුදියන්සිලාගේ ජයසිංහ මෙණිකේ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදෙන් දෙවියන්ගේ රැකවරණේ අද මේ රැස්කළ උතුම් පිණේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත්තිය සැලසේවා, සියලු කරදර බාධක දුරු වෙත්වා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා, කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, වෙළෙහෙන දාම් කටයුතු, ගොවිතැන්පත් ආදිය, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, සුවසේම ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වල් ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදු නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තියේ සැලසේවා. මහමෙවුනා ආසපුවාසී සියලු පින්වත් සාමින් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක අනගාരിക පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදු නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන පින්වත් සිළුවම දෙනාටත්
ඒ වගේම සද්දා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්න සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නිය සැලසේවා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න